බුදු සරණයි. විද්‍යාව එක් ප්‍රශ්නයක් විසඳන විට තවත් ප්‍රශ්නයක් ඇති කරයි. ජෝර්ජ් බර්නඩ් ෂෝ පැවසූ එම වදන තොපි සිතට සමීප කරමින් අද දැනෙන්නේ රටේ ලෝකයේ සිදු වෙතගත් සිදුවීම්. එකට කැටි කොට ඔබ වෙත ගෙනෙන විද්‍යුත් පුවත් සංකරාව සුසන්තේෂ. ප්‍රථමයෙන් අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රාසනික පුනරුදයට අනුපමේය සේවයක් කළ දවුල්දෙන යතිවර පහන නිවියයි. දවුල්දෙන මහනාහිමි ශ්‍රීදේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය කෞරව සහිතව බ්‍රහස්පතින්දා නිදහස් චතුරස්‍රයේදී. දරුදිරි සහනින් නැතිබැරි අයට අතහිත. න්‍යෂ්ටික ප්‍රශ්නයට චීනෙන් උදව් නැත්නම් අප විසඳනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිසර මහානාහිමිපාණන් වහන්සේ අපවත් වෙති. ආදාහන පූජෝත්සවය එළඹෙන බ්‍රහස්පතින්දා නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන ග්‍රාමයේ ආලෝක මුදියන්සේලාගේ කෞරාල සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යන මව්පිය දෙපළට තාව 1915 දෙසැම්බර් 31 වනදා පින්වත් කුමරුවෙකු ජන්මලාභය ලැබිය. ළමාගේ සිටම පන්සලේ ඇසුරට හුරු වුණු මේ පින්වත් කුමරුවා පොඩි හාමුදුරුවන් කෙරෙහි ඉමහත් සෙනෙහසක් ගෞරවයක් දක්වන්නට විය. සාමණේර හිමිවරුන් ගාථා කවිසිලෝ කටපාඩම් කරන විට සමීපයේ වාඩි වී ඒවා අසාගෙන හුන් ඒ කුමරුවා බුද්ධ කජය, සකස්කඩය, නමාෂ්ඨ ශතකය ආදී පොත් කටපාඩමෙන් කියවන්නට සමතෙකු වූයේ නිරායාසේනි. මේ දරුවාගේ සුවිශේෂී හැකියාවන් හා සසර යහපත් ගතිපුරුදු මැනවින් වටහාගත් පූජ්‍යපාද ඌමෑලේ සිරි පඤ්ඤානන්ද මහානාහිමියෝ සහ පූජ්‍යපාද ඌමෑලේ සිරි පියරතන නාහිමියෝ 1928 මාර්තු 8 වනදා සපුගොල්ල තපෝදනාරාම මූල මහා විහාරයේදී මේ කුමරුවා පැවිදි බිමට ඇතුළත් කළහ. අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානිස්සර මහානාහිමියෝ නමින් පසුව ශාසනික මෙහෙය සිදු කළේ ඒ පින්වත් කුමරුවායි. දවුල්දෙන මහානාහිමියන් ධර්ම ශාස්ත්‍රඥානයෙන් පරිපූර්ණ වියත් පඬිරුවනක් බවට පත් වූයේ මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙනේ බහුශ්‍රුත ධර්ම විනයදර නාහිමිවරුන්ගේ ආශ්‍රයෙනි. තමන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව විදේශවලටද ලබා දෙන්නට සමත් ජාත්‍යන්තර භාෂාඥානයද උන්වහන්සේ සතු වූහ. උන්වහන්සේ වඩාත් ප්‍රකටව සිටියේ සංස්කෘත භාෂා විශාරදයෙකු වශයෙනි. උන්වහන්සේ විසින් රචිත සංස්කෘත ග්‍රන්ථ රාශියකි. යශෝදරා දේවියගේ චරිතය අපේ බෞද්ධ කාන්තාවන්ට තම ජීවිතයට පරමාදර්ශයක් වශයෙන් තබා ගැනීමේ අගය පෙන්වා දීම සඳහා අපේ දවුල්දෙන මහානාහිමියන් යශෝදරා කාව්‍ය රචනා කර ඇත. මාරාංගනා විජයම් මැනු බුදුරදුන් මරගණන් පැරදවීම පිළිබඳ උන්වහන්සේගේ අති ලියැවුණු සංස්කෘත කාව්‍යකි. ධර්මචින්තා, වෛරාග්‍ය චින්තා, ආශීර් පුෂ්ප මංජරි, ශ්වානස්තව කාව්‍ය ආදී වශයෙන් උන්වහන්සේගේ සුරතින් රචිත තවත් ප්‍රබන්ධ රාශියකි. යතිදූතම් යනු දවුල්දෙන මහානාහිමියන් අතින් ලියැවුණු සංදේශ කාව්‍යකි. අපේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ජන සංහාරයක යෙදෙමින් බෞද්ධ වෙහෙර විහාර කඩාබිඳ දමමින් කළ විනාශය දැකීමෙන් කම්පා වූ උන්වහන්සේ එම සාහසික ක්‍රියාවන් නවත්වන්නැයි යතිදූතම් කාව්‍යෙන් ලෝකපාලක දෙවිවරුන්ට ආයාචනා කළේය. අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානිස්සර මහානාහිමියෝ අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය ශූරී ත්‍රිපිටකාචාර්ය භාෂාන්තර විශාරද ජින ශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද ද්විභාෂා විශාරද සංස්කෘත චක්‍රවර්ති රාජකීය පණ්ඩිතාදී ගෞරව නාම රාශියකින් පිදුම් ලද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන්හි
උන්නතිය සඳහා අති විශාල මෙහෙවරක් සිදු කළ යතිවරයාණන් වහන්සේ නමකි. අතිපූජනීය දවුල්දෙන ඥානිස්තර මහානාහිමිපාණන් වහන්සේ කළ ශාසනික මෙහෙවර අනාගතයටද අතිමහත්ය. උන්වහන්සේගේ ශ්‍රී දේහය අද සිට ලබන හයවන බ්‍රහස්පතින්දා දක්වා මහජන ගෞරවය සඳහා පාගොඩ විද්‍යා විජයරාම විහාරස්ථානයේ තැන්පත් කෙරේ. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හයවන බ්‍රහස්පතින්දා සවස නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහානාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවායි බෞද්ධයා මාධ්‍ය ජාලයේ ප්‍රාර්ථනයයි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අපවත්වේ වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහානාහිමිපාණන් වහන්සේගේ ආදාන පූජෝත්සවය පිළිබඳ ආදාන කමිටුව අද සවස රැස්විය. සදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වෙන. සාකච්ඡාව සඳහා පූජ්‍යපාද ගොඩවෙල විනීත හිමියන් ඇතුළු මහා සංඝරත්නයත් අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මණ ඥාපා අබේවර්ධන යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිලධාරීන්ද එක් වූහ. ආදාහන පූජෝත්සවය පිළිබඳ මහත්යට අදහස් දැක් වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, මේ ආදාහන පූජෝත්සවය කිසිම අඩුපාඩුවකින් තොරව සාර්ථකව නිම කරන්න කියලා. ඒ අනුව අපි අද උදෑසන විහාරස්ථානයේදී මූලික සාකච්ඡාවක් පැවැත්තුවා. දැන් අපි උදේගත්තු තීරණ වලට අමතරව ඉදිරි පැය 48ක විතර කාලය තුළ මේ ආදාන පූජෝත්සවය සාර්ථක කර ගැනීමට නියමිතව තිබෙනවා. අද රාත්‍රී 7ට ජයරත්න මල්ශාලාවෙන් දේහය රැගෙන විහාරස්ථානය කරා වැඩම කරවනවා. ඒ වගේම 6 වෙනිදා සවස 3:00 වන විට නිදහස් චතුරස්‍රයට ආදාන පූජෝත්සවයට සහභාගි වන සියලුම දෙනාට, සියලුම රටවැසි ජනතාවට ආරාධනා කරනවා ඒ සඳහා සහභාගි වීමට කටයුතු කරන්න කියලා. විදුලෙන බෙලින් නෙක බස හසුරා යසට, පෙර පර ලොවින් කිත් පැසසුම් ලැබ උසට, සදහෙමි දිවිය මිනි පහනක් විය රටට, අජරාමර නිවන පතනිමු නාහිමිට. පුරා 102 වසරක් මුළුල්ලේම සසුන් කෙත අස්වද්දා දෙයින් සමුගත් උදාර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක වූ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරය දැරූ අග්ගමහා පණ්ඩිත අතිපූජනීය දවුල්දෙන ශ්‍රී ඥානිසරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි පතමු. මේ වගට බෞද්ධා මාධ්‍යජාලයේ සභාපති නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය. බෞද්ධ අමාත්‍යජාලයේ දරුදිරි සහන 71 වැනි ප්‍රජා සත්කාරක වැඩසටහන කුරුණෑගල ඇහැටුවැවදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ඊයේ සිදු කෙරිණ. ශ්‍රී සම්බුද්ධ විහාරාධිපති බෞද්ධ මාධ්‍යචාර්ය කරු සභාපති කෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් 71 වැනි දරුදිරි සහන ප්‍රජා සත්කාරක වැඩසටහන මෙවර පැවැත්වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ කැලේගම පාරමිතා ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදීය. මේ ප්‍රදේශයට පැමිණිලා අද මේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ අවශ්‍ය කරන
බඩු භාණ්ඩ රාශියක්ම විශේෂයෙන් පාසල් දරුවන්ට පාසල් පොතපත, පාසල් උපකරණ, සෙරෙප්පු, සපත්තු, පාසල් බෑග්, එවගේම වැඩිහිටියන්ට සතියකට සෑහෙන වියලි ආහාර ද්‍රව්‍ය, එවගේම මේ පලාතේ රෝගී අසරණව ඉන්න අයට රෝදු පුටු කිහිලිකරු ආදිය, එවගේම ජල පෙරෙන යන්ත්‍ර, එවගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා දහම් පොත්පත්, මේ ආදී නොයෙක් දේ අද දවසේ මේ ජනතාවට අපි බෙදා හදා දෙන්නට පරිත්‍යාග කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පරිත්‍යාගයන් සිදු කිරීමට අතහිත දුන්න පරිත්‍යාගශීලී සෑම දිනාම මේ අවස්ථාවේදී අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. කැලේගම පාරමිතා ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාමුණුවේ උදිතදීර ස්වාමින් වහන්සේගේ සහ අතරගල්ලේ හේමතිලක ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකාරකත්වයෙන් වැඩසටහන පැවැත්විය. මේ කම්සප විඳින ගිහියාට තිබෙන ලොකුම දුක තමයි නැතිබැරිකම. මේ නැතිබැරිකම නිසා ඒක වැඩි ආවර්ධනය වුණොත් ජන සමාජයේ සොරකම ඇති වෙනවා. මේ සොරකම වැඩි වුණොත් බොරු ඇති වෙනවා. බොරුව වැඩි වුණොත් දුරාචාරය ඇති වෙනවා. ඒ වගේම පංච දුෂ්චරිතයටම සමාජයේ විනාශ වීමට මූලික හේතුව නැති බැරිකම බව බුදුරජාණන් වහන්සේ වදාළා. මෙන්න මේ කාරණය ඉතාම පැහැදිලිව තේරුම් කරගත්ත අපේ ජාතියේ පිනට පහළ වෙච්ච අපේ අතිපූජනීය පරම කල්යාණ මිත්‍ර දරණගම කුසලදම්ම නායක ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ හැකියාව පරිදි අපේ ලංකාවේ මේ වගේ දුෂ්කර පළාත්වල වෙසෙන අහිංසක බෞද්ධ ජනතාවට මේ විදිහේ සමාජ සත්කාරයක් ඉෂ්ට සිද්ධ කිරීම අපි සියලු දෙනාටම සන්තෝෂ විය හැකි සහ ප්‍රශංසා කළ යුතු වැදගත් කාර්යයක් හැටියට සලකන්නට පුළුවන්කම තිබෙනවා. දඹුල්ලේ බිතුසිතුවම් සංරක්ෂණයට මෙරටට ආ ඉතාලියේ බිතුසිතුවම් සංරක්ෂණ මහාචාර්යවරයා සංරක්ෂණ වැඩ ආරම්භයි. දඹුලු විහාරයේ බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ සඳහා විශේෂ සිහියෙන් ගෙදර යන්න කකුල් වෙවුලන නිසා ඇතැම් වීරයෝ බ්‍රේක් හැන්ඩලයට අත තියාගෙන යන්න වෙන තරමට මතින් මත් වෙති. තමනුත් අනතුරේ වැටි පාරේ යන අයත් අනතුරේ දමා තමන්ගේ පවුලත් අනුන්ගේ පවුලුත් සදා දුකේ දමති.
මේ ඉතින් දවසේ වින්දනයට ගොස් කරගන්නා ජීවිත කාලයටම විඳවන කරුමයකි. අපේ පොලිසියට තියෙන රාජකාරි කන්දරාව දිහා බැලුවහම අනික් වැඩ ඔක්කෝම පැත්තකට දාලා වෙලා තියෙන්නේ පාර දිහා බලාගෙන ඉන්න. බැලුම් අතේ තියාගෙන පුම්බලා උත්සවයකට සරසන්න නෙවේ, මත් පැන් බීලද කියලා බලන්න. ඉරයි හඳයි කපාගෙන එන අයට පුම්බන්න දෙන්න. අනේ ඉතින් මේ මත් පැන් කටේ ගාගෙන විඳින දුකක්. ටයිපටි එල්ලගෙන බැලුම් පුම්බගෙන පොලිස් කූඩුවෙත් ලැගගෙන දුක්ගැහැට විඳින්නේ මොන දිව්‍ය ලෝකෙ යන්නද කියලා හිතෙනවා. බොන්නාට බීමට හේතු ගණනාවක් ඇත. දෙසැම්බර් 31 අනේ ඉතින් මේ අවුරුද්දත් ඉවරයි, ආයේ ඉතින් මේ අවුරුද්දේ කවදා බොන්නද කියා අවුරුද්දේ අන්තිම දවස නිසා බොනවාය. ජනවාරි පළමුවෙනිදා ආයේ ඉතින් අවුරුද්ද ලබනකොට නොබොන අරක්කු මොකටද කියා එදාටත් බොනවාය. අද ඉතින් අපේ දිනේනේ කියා අප්‍රේල් පළමුවෙනිදාටත් හොඳටම බොනවාය. සිංහල අවුරුද්දට පැලෙන්න බොන්න ඕනි කියා නොනගතයට කලින් බී නොනගතයටත් බොනවාය. ගෙදර කිරි උතුරන්න කලින් තාත්තලාගේ වීදුරු උතුරනවාය. අනුභව නැකත උදේ තිබ්බොත් බොනපාට්ලාගේ මුහුණවල් හරි නැතිය. අනුභවයේ දවල්ට හරි රෑට හරි තිබ්බොත් මෙන්න නියම නැකත් කියා දෙකක් දාගෙනම අවුරුද්දම අනුභව කරති. බොන්නාට බොන්න හේතු රැසක් ඇත. අධික සතුට බීමට හේතුවකි. අධික දුකද බීමට හේතුවකි. ජයග්‍රහණයේදී නොබීම බැරිය. පරාජයේදී මත්පැන අත්‍යවශ්‍යමය. දරුවා කුසට ආබව බිරිඳ කිව්වම මම දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියා බොනවාය. දරුවා මෙලොව එළිය දුටු විට කියලා වැඩක් නැහැ මම තාත්තා කෙනෙක් වුණානේ කියා බොනවාය. දරුවන් උස්මහත් වෙද්දී පුදුම වගකීමක් ඔළුවේ තියෙන බර කියා බර සැහැල්ලු කරගන්න බොනවාය. බිරිඳ ලෙඩ වුණාමත් බොනවාය. ගෙදර නෑ රෝහලේ නිසා දුකට හෝ සතුටට ඊටත් වැඩිය බොනවාය. ගෙදර ආවනේ කියා ඒකටත් බොනවාය. මගුල් ගෙදරදී උත්සවයේදී දෙන ඇත්තෝ තරහ වෙයි කියා හිතාගෙන දෝ, ලොව ඇති අන්තිම මත්පැන් බෝතලේද කියා හිතාගෙන දෝ හොඳටෝම බොනවාය. මරණයක් වුණොත් ඉතින් කියා වැඩක් නැත. මිනිය නොදැක්කත් මඩුවට වී හොඳටම දුක්වෙවී බොනවාය. හත් දවසෙම බොනවාය. හත් දවසේ බණ ඉවර වූ සැනින් හොඳ බණ ටික කියා කතිකාවතක් ඇති කර ගනිමින්ම බොනවාය. තුන් මාසේ අවුරුද්දේ පින්කම අත්හරින්නේම නැත. ඇතැම් බොන්නෝ ආගමික දිනවලට කලින්දා එකට දෙකක් බෝතල් ගනිති. එදාට වහලනේ හොඳත් නෑනේ පවුනේ කියාද කියති. ගෙදර නෝන මහත්මයා දුවා දරුවෝ සිල්ගන්වන්න පුදුම උනන්දුවෙන් පහසුකම් සලසාදී ගෙදරට වී පාපකර්මයේ සිදු කරගන්නා බොනපාට්ලාද ඕනෑ තරම් ඇත. බලාගෙන ගියාම බොන්නට අවුරුද්දේ 365 දිනටම හේතු සාධක ඇත. තියෙන නිසා බොනවා කියන අයද ඇත, නැත්නම් හදාගෙන බොන අයද ඇත. මේ දහජරාව හැදුවේ කවුද, ආවේ කොහින්ද හරියට දන්නේද නැත. රෑට බොන්නාට සිතේ ගුණදොස් දැනෙන්නේත් උදේ හිසරදයෙන්මය. එවිට ආයේ නම් බොන්නේම නැහැ කියා දිවුරති. බිම්කරුවල වැටීගෙන එද්දී හිසරදේ යන්න පොඩ්ඩක් බොති. අවසානයේදී හිසේ රුදාවක් නැත, හිසත් නැත, ජීවිතයත් නැත, තමන්ට වැඩකුත් නැත, ගෙදරට වැඩකුත් නැත, රටට වැඩකුත් නැත. මේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ අපේ ඉල්ලීම පැතුම මතින් මත් නොවී අනතුරෙන් වැළකී සුරාවෙන් මත්වන සුභම සුභ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයක් වේවා කියාය. රට වටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වැඩිහිටියන් හට කෘතුගුණ සැලකීමේ වැඩසටහනක් ඊයේ දහවල් අබේවැවුතාවුල්ලේදී සිදු කෙරිණ. වැඩිහිටි දෙමව්පියන් 150ක් සඳහා දිව ආහාරය සමග අලුත් අවුරුදු තෑගි ලබා දීමේ වැඩිහිටි සත්කාරක වැඩසටහනක් සිදු කරන අතර ඊට සමගාමීව සුමදුර කාව්‍යමය ධර්මදේශනාවක්, කාලීන ධර්මදේශනාවක්, භික්ෂුන් වහන්සේලා 15 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් මෙන්ම ඇස් කණ්ණාඩි ලබා දීමක්ද සිදු කෙරිණ. ගී රස වින්දන වැඩසටහනක්ද මෙහිදී පැවැත්වෙන.
පූජ්‍යපාද රාජකීය පණ්ඩිත මැදිරිගිරියේ සුමීත හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අභය සුභසාධන සමිතිය මගින් මෙම පින්කම සංවිධානය කළේය. සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනයේ 20 වැනි සංවත්සරය පෑලියගොඩ තොරණහන්දිය තෙලඟපාද ආයුර්වේද විද්‍යාලයේදී පැවැත්විණ. පෑලියගොඩ රෝහණ විහාරයේ විහාරාධිපති ගම්පහ පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ඌරපොළ පේමසිරි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උත්සවය පැවැත්විණ. දේශීය වෛද්‍ය ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත් වූ අතර දේශීය වෛද්‍යවරුන්ගේ සේවය අගයමින් දේශීය වෛද්‍ය කීර්ති දේශීය වෛද්‍ය නිපුණයන් සම්මාන සහතික පිරිනැමීමද මෙහිදී සිදු කෙරෙන. දරුවන්ට අවුරුදු චාරිත්‍ර කියාදීමේ වැඩසටහනක් කෝට්ටේ කොටුබැම්ම සුනිත්‍රාරාම විහාරස්ථානයේදී කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද ඇලිකේවල සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම යටතේ සිදු කෙරෙන විහාරස්ථ දහම්පාසලේ ගුරුබවතුන් විසින් මෙම අවුරුදු චාරිත්‍ර උත්සවය සංවිධානය කර තිබෙන. ථූපාරාම මහා චෛත්‍ය වන්දනාව ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් ඇතුළු පින්කම් මාලාවක් මරදංකඩවල ඉසිපතන අරණ්‍ය සේනාසනයේ සංවිධානත්වයෙන් අප්‍රේල් මස 9 වන දින දිනය පුරාවට පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. 5000කට අධික බැතිමතුන් සිල් සමාදන් කරවීම, දිනය පුරාම ලංකාවේ නොයෙක් ධර්මදේශකයන් වහන්සේලා වඩම්මලා ධර්මදේශනා මාලාවක් පැවැත්වීම, එදවස දහවල ව්‍යංජන 32ක් සහිත රාජකීය මංගල බුද පූජාව සෑරදුන්ට පූජා කිරීම, එවගේම දහවල සියක් නමක් උදෙසා සංඝගත දක්ෂිණාව පූජා කිරීම, එවගේම 108ක් ඖෂධ පූජා කිරීම, දිලිඳු පවුල් 100කට වියලි ආහාර ලබා දීම, දිලිඳු පවුල්වල ළමුන් සඳහා පාසල් උපකරණ ලබා දීම, හවස බුද්ධ වන්දනාව සහ රාත්‍රී 5:00 පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව, අටපිරිකර සෙසු පිරිකර සහිත පූජාවන් පවත්වමින් මහා සෑ වන්දනාවක් පින්කමක් අප්‍රේල් 9 වන දිනය පුරාවට පවත්වන ඒ සඳහා පින්වත් ඔබ හැම දෙනාම ඉතාම ගෞරවයෙන් යුක්තව පැමිණිලා ඒ පින් පෙළහරට සහසම්බන්ධ වෙලා පින් සිද්ධ කරගන්න හැටියට සියලු දෙනාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. දැන් අවධානය විදෙස් පුවත් වෙත. චීනයේ උතව් නැතත් න්‍යෂ්ටික ප්‍රශ්නයත් උතුරු කොරියා ප්‍රශ්නයත් විසඳන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක්. චීනය සමග ඒකාබද්ධව හෝ ඔවුන්ගේ සහයක් නොලැබුණත් න්‍යෂ්ටිකාවි ප්‍රශ්නය විසඳන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඇමරිකාවේ ෆිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත. චීනයේ උදව් නැතිව ප්‍රශ්නය විසඳිය හැකිදැයි නගා ඇති ප්‍රශ්නයකට පිළිතුරු දී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් එය කිරීමට ඇමරිකාවට ශක්තිය ඇති බවත් උතුරු කොරියානු න්‍යෂ්ටික ප්‍රශ්නයේද චීනය විසඳුවේ නොමැතිනම් එයද ඇමරිකාව විසින් විසඳන බවද අවධාරණය කොට ඇත. උතුරු කොරියාව සමග පවත්වන සමන්තාවයන් යහපත් කොට ඇමරිකාව සමග සමන්තා පැවැත්වුවහොත් චීනයටත් උතුරු කොරියාවටත් යහපත් වනු ඇති බවත් නැතහොත් අයහපත් ප්‍රතිවිපාක සිදුවනු ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අනතුරු ඇඟවීමක්ද සිදු කොට තිබේ. මේ අතර ඇති වී ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට චීන ජනාධිපතිවරයා ඇමරිකාවේ නිල සංචාරයක යෙදීමටද නියමිතය. කොලොම්බියා නායයමෙන් මියගිය ගණන තවත් ඉහළට. නායයමෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මළසිරු 254ක් හමු වී ඇත. 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි කොලොම්බියානු ආරංචි මාර්ග කියා සිටී. පසුගිය සෙනසුරාදා අලුයම නායයම සිදු විය. ඇතැම් පුද්ගලයන් නිදිහනේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
කොළොම්බියානු ජනාධිපතිවරයා නායෑම සිදු වූ ස්ථානයට ගොස් ඇති අතර ආරක්ෂක අංශ විසින් සහන සේවාවන් සිදු කරමින් සිටින බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. මෙක්සිකෝවේ මාධ්‍ය වේදිනියකගේ ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් පුවත්පත් මුද්‍රණය කිරීම නවතා තමයි. මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙන් කෙරෙන දේශ සීමා මායිමේ සංක්‍රමණිකයන්ට පැමිණිය නොහැකි වන සීතාපයක් බඳින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයේදී ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මිලියන ගණනක් වූ මෙක්සිකානු සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව මෙක්සිකෝවේ විශාලතම විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇත. මෙක්සිකෝ ජාතික ස්වාධීන විශ්වවිද්‍යාලයේ තවදුරටත් පවසා ඇත්තේ ඇමරිකාව තුළ පිහිටුවා ඇති මධ්‍යස්ථාන පහක් ඔස්සේ ඒ සමගින් සුසන්දේශ විද්‍යුත් පුවත් සඟරාව නිමාවටපත් වෙනවා. යලිත් හෙට දවසේ හමු වන තුරු ඔබට සම්මා සම්බුදු සරණයි.